විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ඡන්ද සටන අතරතුර පක්ෂයේ මන්ත්‍රීවරුන් කීප දෙනෙක්ම හමු වුණා. ඒ අනාගත දේශපාලන ගැන කතා කරන්න. කොළඹ පෙරදුනොත් අපිට සිද්ධ වෙනවා ජාතික ආණ්ඩුවකට යන්න. රනිල් කාරණේ පැහැදිලි කළා. සර් කියන දේ අපිට කරන්න වෙනවා. මොකද කොළඹ පෙරදුනොත් සර් විතරක් නෙමෙයි අපි ඔක්කොටම ගෙදර යන්න වෙනවා. ප්‍රතිසංධාන පිළයත් බලාගෙන ඉන්නේ කොළඹ පරදිනකල්. රනිල්ට හිතවත් මන්ත්‍රීවරුන්ගේ ප්‍රතිචාරය වුණා. රනිල් පිළේ තවත් මන්ත්‍රීවරයෙක් මෙහිදී අපූර්ව යෝජනාවක් කළා. අපි කීප දෙනාට ජාතික ආණ්ඩුව හදන්න බැහැනේ. මන්ත්‍රී කණ්ඩායමේ වැඩි දිනෙක ඉන්නේ සදිති පැත්තේ. ඒ නිසා ඔවුන් එකඟ කරගන්න මොනව හරි කරන්න වෙනවා. හිතවත් මන්ත්‍රීවරුන් ගිල්ලීම පරිදි රනිල් මහනුවර දිස්ත්‍රික්කයේ එක්සත් ජාතික පක්ෂ ප්‍රබල මන්ත්‍රීවරයෙක් හමු වුණා. ජාත්‍යන්තර බලපෑම් වලින් බේරෙන්න ආණ්ඩුවට සිද්ධ වෙනවා දේශපාලන විසඳුමක් ගේන්න. ওই දේශපාලන විසඳුම දුන්නොත් සම්දාන කැලි කැලි වලට කැඩෙනවා. අපිට පුළුවන් ඒ වෙලාවට ජාතික ආණ්ඩුවක් හදලා දේශපාලන විසඳුමක් දෙන්න. නායකතුමා රෙදි ඇඳගෙන නම් ওই වැඩේ කරන්න අමාරුයි. ආණ්ඩුවට ගියොත් UNP එක විනාශ වෙලා තමයි නවතින්නේ. මං හිතන්නේ නෑ සර්ගේ ඔය ඉල්ලීමට අපේ මන්ත්‍රීවරු කැමති වෙයි කියලා. රනිල් කන්ද උඩරට නායකින්ගේ සහාය ලබා ගැනීමට තිබු පළමු පියවරම අසාර්ථක වුණා. කොළඹ එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයන්ගේ ජයතහවුරු කිරීමේ අවසන් රැළිය පැවතුනේ ජින්තු පිටියේදී. හැමෝටම ආශාර කරමින් රනිල් නගරාධිපති අපේක්ෂක මුසම්මිල් ඉන්න තැනට ආවේ අමුතු හිනාවක් දාගෙන. මේ ඡන්දට ආපු එකෙන් මුසම්මිල්ට වටිනා තෑගි තුනක් ලැබුණා. ඒ මොකද නායකතුමා? පාක්ෂිකයන් රනිල්ගෙන් ඇහුවා. එකක් තමයි මිලින්ද මොරගොඩ මෙයාගේ ප්‍රතිවාදියා විදිහට නගරාධිපති සටනට ආපු එක. අනිත් එක තමයි මහරුෆ් UNP එකෙන් ගියපු එක. එතකොට තුන්වෙනි තැනක මොකද සර්? පාක්ෂිකයන් උනන්දුවෙන් ඇහුවා. අනිත් තැනක තමයි මිසිස් මුසම්මිල්. එහෙම කියමින් රනිල් හැමෝම හිනැස්සුවා. කුංචිපුරල්ල සුලෝහිතපුර නිවාස යෝජනා ක්‍රමේ දෙවැනි අදියර ආරම්භ කිරීමේ උත්සවයට ඇමති වීරවංශ ගියේ තිලංග සුමතිපාලත් එක්ක. ජනතාව සමග කතාවට පැටළුණු තිලංග ඇමති විමල්වත් ඒ කතාවට ඇදගත්තා. ඔයාලා කැමති නැද්ද පැල්පත් වල ඉන්නවට වඩා හොඳ ගෙදරක ඉන්න? මොකද නැත්තේ ඇමතිතුමා? අපි මෙච්චර වැඩ කරද්දිත් විපක්ෂ නායකතුමා නම් කියන්නේ ගෙවල් කඩනවා කියලායි. විමල් මාතෘකාවට බැස්සා. ඇමතිතුමා, ওই විපක්ෂය හැමදාමත් කළේ බාල්දි පෙරලන එකනේ. එහෙම කියමින් ගමේ මිනිසුත් කතාවට එකතු වුණා. ඒකත්ද යුද්ධ යන වෙලාවෙත් කොච්චර නම් බාල්දි පෙරලුවද? අපි නම් මේවට අහුනේ නැහැ හැබැයි. ඇමති විමල් එහෙම කියද්දි තිලංගත් මාතෘකාවට බැස්සා. අද විපක්ෂ නායකතුමාට එරෙහිව පක්ෂය ඇතුළේම අය බාල්දි පෙරලනවා. මේ රටේ මිනිස්සු ඉන්නේ ඔබතුමාලත් එක්ක. අපි නම් හිතන්නේ රනිල්ගේ ගොන් කතා කොළඹ ජනතාව පිළිගන්නේ එකක් නැහැ කියලායි. බොරුනම් බලන්න ඡන්ද ප්‍රතිඵලෙ. සුලෝහිතපුර ප්‍රදේශයේ ජනතාවගේ ප්‍රතිචාරය වුණා. තිරේ පිටපස්සවද්දේවල්. අපි කියන්නම් ලබන සතියේ.